विमर्शन शैली एसकिन अरुत विमसन गुवन वितुली होरावे विमंसा මේ ලැබිලා තියෙන්නේ සුන්දර වූ සැප්තැම්බර් මාසයයි. එහෙමත් නැත්නම් වසරේ සාහිත්‍ය වසන්ත සමය විදිහටත් මේ කාල සීමාව හඳුන්වන්නට පුළුවන්. පොත් කියවන්න ආස කරන පොත්වලට ආදරය කරන කොයි කාටත් සැප්තැම්බර් කියන්නේ ඉතාම සුවිශේෂී මාසයක්. ඒ මොකද කියනවා නම් සෑම වසරකම සැප්තැම්බරේ සැලකෙන්නේ සාහිත්‍ය මාසය විදිහටයි. සාහිත්‍යයත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන සාහිත්‍ය වෙනුවෙන්ම විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වෙන නිසාම පාඨක ලේඛක කාගේ විශේෂ අවධානය වගේම ආකර්ෂණීය මේ සැප්තැම්බර් මාසයට යොමු වෙලා තියෙනවා. සාහිත්‍ය කියන්නේ කුමක්ද යන්න නිශ්චිතවම හඳුනා ගැනීමට නිර්වචනයක් නොමැති වුණත් සාහිත්‍ය කියන්නේ ප්‍රධාන වශයෙන්ම කියවන්නට රස විඳින්නට ඇති දෙයක් බව ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියල්ලන්ම අවිඥානිකවම දන්නා කරුණක්. තවත් විදිහකින් කියනවා නම් සාහිත්‍ය කියන්නේ භාෂාව උපයෝගී කරගැනීමෙන් රසය ජනනය කරන කලාවක්. නමුත් එය හුදෙක්ම භාෂා වික්‍රමයක් පමණක් නොව මානව ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපණය කරන මාධ්‍යයක් වශයෙන්ද හඳුනා ගන්නට පුළුවන්. විචාරක මතය අනුව සාහිත්‍ය තුල නිර්මාණය රසවින්දනය සහ විචාරය අනුවේ අංශ තුනක් දක්නට ලැබෙනවා. එහි යන රසවින්දනය යන අංශය සාහිත්‍ය පරිශීලනයේ ලැබිය හැකි ප්‍රතිලාභයක් වශයෙන්ද හඳුනා ගන්නට පුළුවන්. කෙසේ නමුත් සාහිත්‍යයන්ට නොයෙකුත් නිර්වචන ඉදිරිපත් වී ඇතත් එම විවරණ සාහිත්‍ය භාවිතා කරන්නන් හා එහි අන්තර්ගතයන් මත ගතිකත්වයට පත් වෙනවා. අද අපි සාකච්ඡාවට එක් වෙන්නේ සාහිත්‍යවේදී ජයශංක කරුණාරත්න මහත්මයා. මේ එතුමාගේ අදහස. සාහිත්‍ය කියලා කියන්නේ සමාජයේම අපිට දකින්න ලැබෙන සමාජයේ එක් ප්‍රතිකඩක් නිරූපණය කරන දෙයක් විදිහට තමයි සාහිත්‍ය දකින්න වෙන්නේ. සාහිත්‍ය ගත්තොත් එහෙම ඒක මේ ගද්‍ය සහ ලිඛිත සාහිත්‍ය සහ වාචික වයන සාහිත්‍ය කියලා අපිට විග්‍රහ කරන්නත් පුළුවන්. මොකද අපි සාහිත්‍ය කියන දේ ඇතුළේදී අපි මේ සමාජයේ දකින විඳින දේවල් අපි ලියා තබලා කෙනෙකුට කියවන්න දීලා එහෙම රසවින්දනය සඳහා යොමු කිරීම කියන දේ සිද්ධ වෙනවා. ඊට අමතරව වාචික වෙන අපේ ඔය කටවහරගෙන ජන කතා ඒ වගේ එහෙම සාහිත්‍යයකුත් තියෙනවා. දේස අර වාචිකව සහ ලිඛිතව කියලා සාහිත්‍ය ඒ කියන්නේ ඒ වර්ග දෙකෙන්ම අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් සාහිත්‍ය කියන්නේ අපි අර කෙටියෙන් කිව්වොත් සමාජයේ ප්‍රතිකඩක් නිරූපණය කරන දෙයක් විදිහට තමයි අපිට සාහිත්‍ය කියලා හඳුන්වන්න වෙන්නේ. කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති දීමතං යන පැරණි කියමනට අනුව පඬිවරුන් කාව්‍ය ශාස්ත්‍රයේ සාහිත්‍ය සමග විනෝදයෙන් කාලය ගත කරන නමුත් මෝඩයන් කාලය ගත කරන්නේ තමන්ට හෝ අනුන්ට විපතක් ගෙන දෙමින් බව කියවෙනවා. ඒ අනුව සමාජයකට සාහිත්‍ය ඇති වටිනාකම ඒ තුලින් මනාවට පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම මේ සාහිත්‍ය අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද? සාහිත්‍ය ඇති වටිනාකම කුමක්ද? සාහිත්‍ය කියලා කියන්නේ අපේ මේ අපිට අපි ජීවත් වෙන සමාජයේම ප්‍රතිකඩක් නිරූපණය කරන දෙයක් විදිහට මම කියවනේ. ඉතින් ඇත්තටම එහෙම ගත්තොත් අපිට මේ සමාජයේ ජීවත් වෙනකොට අපේ දින පරිකල්පනීය ඥානය දියුණු කරගන්න අපිට සමාජ අධ්‍යක්ෂීම් වැඩි කරගන්න අපේ තියෙන මේ බුද්ධියේ තියෙන ඒ පරාසය වැඩි කරගන්න අනිවාර්යයෙන්ම මේ සාහිත්‍ය කියන දේ අතිශය වැදගත් වෙනවා. මොකද ඒ අපිට අපේ තියෙන මේ සමාජ අධ්‍යක්ීම් තව විවිධ කරුණු කාරණා අපේ ජීවිතේ එකතු වෙන තමයි අපේ මේ විඥානය කියන දේ පුළුවන් තරම් පුළුල් වෙන්නේ. මොකද ඒක ඇත්තටම මේ දැන් අපි අධ්‍යාපනය කියන දේ විග්‍රහ කරොත් එහෙම අපි අධ්‍යාපනය කියන දේ අපි යම්කිසි එක විෂය මාලාවකට එක විෂය රාමුවකට කොටු වෙලා
තමයි අපි ඉගෙන ගන්න. ඒතර අපිට ඒකේ දැන් අධ්‍යාපනය ලැබීම හරහා අපිට යම්කිසි එක විෂයක හෝ විෂයයන් කිහිපයක අපිට පුළුල් දැනුමක් ලබා ගන්න පුළුවන්. නමුත් සාහිත්‍ය හරහා අපි අසුරු කරන්නේ ඊට වඩා ඊට එහා ගිහින් ගොඩාක් පුළුල් සමාජ පරාසයකට මේ සාහිත්‍ය කියන කරුණ යනවා. එතකොට එතනදී අපිට මේ සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය වෙන ඒ පරිචය ලබා ගන්න, දැනුම ලබා ගන්න, බුද්ධිය වර්ධනය කරගන්න මේ හැම දෙයකටම මේ සාහිත්‍ය කියන දේ අපිට වැදගත් වෙනවා. ඒ වගේම අපි හොඳටම දන්න දෙයක් තමයි මිනිස්සු අද කාලේ වෙනකොට අද වර්තමාන සමාජයේදී බොහොම ඒ කියන්නේ අධ්‍යාපනයෙන් වැඩි ගොඩාක් පිරිසක් ඉන්නවා. අධ්‍යාපනය කියන දෙහිදී බොහොම අධ්‍යාපන මට්ටමින් ඉහළ ගියපු පශ්චාත් උපාධි මට්ටමට වගේ ගියපු අයත් ඉන්නවා. හැබැයි එයාලගේ බුද්ධිය කියන දේ කොයිතරම් දුරට වර්ධනය වෙලාද කියන දේ සම්බන්ධ ගැටලුවක් වෙනවා. මොකද දැන් මේ පහුගිය දවසක ඉදිරිපත් කරපු වාර්තාවක තිබුණා මේ කියන්නේ සියදිවි හානි කර ගැනීමේ මට්ටම කියන දේ ලංකාව තුළ බොහොම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා එතනිනුත් වැඩි පිරිසක් ඉන්නේ බොහොම අධ්‍යාපනයෙන් බොහොම ඉදිරියට ගියපු පිරිස තමයි ඒ කොටසේ වැඩිම ඉන්නේ. ඉතින් එහෙම ගත්තොත් එහෙම මෙතන ලොකු ගැටලුවක් ඇත්තටම තියෙනවා. ඒ කියන්නේ අපි කොයිතරම් දුරට අධ්‍යාපනය හැදෑරුවත් ජීවිතයට මුහුණ දෙන්න වෙන යම් යම් ගැටලුකාරී තත්ත්වවලදී ඒ අවස්ථාවන්වලදී අපි ගන්න ඕන හරි තීරණය මොකද්ද කියන තැනදී අපි මම හිතන්නේ නිරුත්තර වෙලා තියෙනවා. එතකොට එතනදී ඒගොල්ලෝ තීරණය කළා හෝ තෝරගෙන තියෙන්නේ එකම එක දෙයයි. එතකොට ජීවිතෙන් සමු ගන්න කියන දේ. නමුත් සාහිත්‍ය කලාව ඇසුරු කරන කෙනෙකුගේ ඊට වඩා මේ බුද්ධිය කියන දේ බොහොම වර්ධනය වෙනවා. සහ එයාලා ගැටලුවකට උත්තරයක් හොයන්න යන්නේ ඇත්තටම ඒ වගේ බොහොම මේ කෙටි තීරණ වලින් නෙමෙයි. ඒගොල්ලෝ ඊට වඩා පුළුල්ව මේ සමාජය දිහා බලන්න. මොකද ඒගොල්ලන්ට අර සාහිත්‍ය හරහා ඒගොල්ලෝ ජීවිත අත්දැකීම් ගොඩාක් එකතු කරගන්නවා. ඉතින් ඒ දේත් එක්ක එයාලා මේ සමාජයේ කොහොමද ජීවත් වෙන්නේ කියන දේ ගැන හොඳ අවබෝධයකින් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි සබුද්ධික සමාජයක් හදනවා නම් මේ සාහිත්‍ය කියන දේ අනිවාර්යයෙන්ම අපේ සමාජයේ ජීවිතේට අතිශයින්ම වැදගත් දෙයක් විදිහට මම පෙන්වා දෙන්න කැමතියි. ඇත්තින්ම සාහිත්‍ය කියන්නේ කුඩාවදී ඉඳලම වැඩිහිටියන් දක්වාම වයස් භේදයකින් තොරව සෑම දෙනෙක්ටම වැදගත් වන දෙයක්. ශාරීරික වර්ධනයට ආහාර අවශ්‍ය වෙන වාසේම මිනිසාගේ මනස වර්ධනයට සාහිත්‍යයේ දායකත්වය අතිමහත්. එමෙන්ම මතක ශක්තිය දියුණු කිරීමටත් රසවින්දනයක් ලැබීමටත් සේම නිර්මාණශීලී නවෝත්පාදන අදහස් උත්පාදනයටත් සාහිත්‍ය උපකාරී වන බව හඳුනා ගන්නට පුළුවන්. මේ ආකාරයට ගත් කල සාහිත්‍ය තුළින් සිදු කෙරෙන්නේ ජීවිතයට නව දැනුමක්, අත්දැකීමක්, වටිනාකමක් ලබා දීමක් බව පැහැදිලි කරුණක්. වර්තමානය වන විට බොහොමයක් මිනිසුන් තම දෛනික වැඩ කටයුතු සමග ඉතාමත් කාර්යබහුල වූ ජීවන රටාවක් ගෙවමින් සිටින අතරම මෙකී කාර්යබහුලත්වය නිසාම ඇතිවන ආතතිය, මානසික පීඩනය දුරු කිරීමටත් සාහිත්‍ය බෙහෙවින් උපකාරී වේ. සැබවින්ම මානසික පීඩනය අවම කර ගැනීමට සුදුසුම ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් මනෝවෛද්‍යවරු පවා පිළිගෙන තිබෙන ක්‍රමයක් ලෙස සාහිත්‍ය රසවින්දනය හඳුනා ගන්නට පුළුවන්. මෙකී ආකාරයේ වැදගත්කමක් දරන සාහිත්‍ය වෙනුවෙන් මාසයක් වෙන් කිරීම සුවිශේෂී කරුණක්. ඇත්තෙන්ම සාහිත්‍ය මාසය කියන්නේ මොකක්ද? නැත්නම් සාහිත්‍ය වෙනුවෙන් මාසයක් වෙන් කිරීමේ අරමුණ මොකක්ද? අපේ රටේ ඉතින් විවිධ දේවල් සම්බන්ධව ඉතින් සහ ලෝක මට්ටමෙන් ගත්තත් විවිධ විශේෂ අවස්ථා සඳහා දින වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝක ජල දිනය, ලෝක මවවරුන්ගේ දිනය, ඒ වගේ විවිධ පර විශේෂ අවස්ථා සමරීම සඳහා දින වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපේ රටෙත් සාහිත්‍ය මාසය කියලා සැප්තැම්බර් මාසේ නම් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම ඒ කියන්නේ සාහිත්‍ය කියන කොටස ඇත්තටම අපේ සමාජයේ අත්‍යවශ්‍යම, අපේ සමාජයේ ජීවිතය ජීවත් වෙනකොට අපේ ජීවිතයට බද්ධ වෙච්ච අත්‍යවශ්‍යම අංගයක් විදිහට ඒක අපිට දැනෙන නිසා සහ එහෙම තිබිය යුතු නිසා ඒ සම්බන්ධව කතිකාවතක් ඇති වෙන්නේ, ඒ සම්බන්ධව යම්කිසි ප්‍රබෝධයක් ඇති වෙන්න සාමාන්‍ය දවසකට වඩා
සාමාන්‍ය කාලයකට වඩා ඒ කාල සීමාව තුළ ඒ හා සම්බන්ධව මිනිස්සු අතර කතිකාවක් ඇති කරන සහ මිනිසුන්ගේ සාහිත්‍යයට උනන්දුවක් ඇති කර ගන්න අරමුණින් තමයි සාහිත්‍ය මාසයක් කියන එකක් නම් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒක සාහිත්‍ය මාසය කියන දෙයට කියන්නේ බොහෝ මම හිතන්නේ කියන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කියන එක කියන්නේ පෞද්ගලික ඒ කියන්නේ ආයතනික තුල හදාගත්ත ඒ සංගමය විශාල සේවයක් කරනවා. මොකද එයාලා ඇත්තටම මේක මේ සාමාන්‍ය මට්ටමින් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේ පොත් ප්‍රදර්ශනයක් ලංකාව තුළ සෑම වසරකම පැවැත්වීම හරහා ලංකාව ඇතුලේ ඒක ඇත්තටම වෙනම පැෂන් එකක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ලංකාවේ මිනිස්සු හුරු වෙලා තියෙනවා ඇත්තටම සාහිත්‍ය මාසය එනකන් තමන්ට අවශ්‍ය අලුත් පොත්පත් ගන්න, අලුතෙන් එන පොත්පත් වලට ඒ කියන්නේ ඉල්ලුම මේ හදාගන්න ලේඛකයෝ ඒ වගේ මේ ඇති කරලා තියෙන මේ අර ඒ මොනවාද ඒ වේදිකාව තුළ සාහිත්‍යය කියන දේ ඇතුලේදී සාහිත්‍යය කියන දෙයට වෙනම තැනක් හැදිලා තියෙනවා. ඉතින් එහෙම වෙලා තියෙන්නේ අර මාසයක් ඒ වෙනුවෙන් වෙන් කිරීම තුළ තමයි මේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් සාහිත්‍යය සහ කලාව නගා සිටුවීමේ අරමුණින් යම්කිසි කෙනෙක් ක්‍රියා කරනවා නම් ඉතින් ඒ වෙනුවෙන් මාසයක් නම් කිරීම වැරද්දක් මම දකින්නේ නැහැ. ඉතින් ඒ හරහා වෙන්නේ මොකද සාහිත්‍ය කියන දෙයට මිනිසුන්ගේ තියෙන ඒ කියන්නේ අවුරුද්දකට සැරයක් ඒ කියන්නේ ඒක සාහිත්‍ය අසුරු කරන අයගේ පවා අසුරු නොකරන අයගේ අවධානය මේක විශේෂයෙන් යොමු වෙනවා. ඒතර යොමු වීම හරහා කොහොමත් සාහිත්‍යයත් එක්ක ඉන්න අයගේ උනන්දුව ඒ විදිහටම තව තවත් වැඩි වෙන අතරේ උනන්දුවක් ඒ තරම් නොතිබුණු අයත් මේ පිළිබඳ උනන්දු වෙලා අලුතෙන් සාහිත්‍ය කෙරෙහි යොමු වීමට මේ කාල සීමාව තුළ පෙළඹෙනවා. මොකද මේක ඇත්තටම මේ කාල සීමාව කියන්නේ සැප්තැම්බර් වලට ආසන්න වෙන ජූලි අගෝස්තු වගේ ඉඳලම මොකද මේක සනකෙලියක් විදියට බොහොම මේ උත්සවශ්‍රීයෙන් සමරන විදියට තමයි මේක ලංකාවේ දැන් ක්‍රමවේද හැදීලා තියෙන්නේ. මොකද ගොඩාක් පොත්වල දැක්වීම උත්සව සංවිධානය වෙනවා, පොත් සම්බන්ධ කතිකාවල් තියෙනවා. ඉතින් මේ සියලුම දේ කෙරෙන්නේ මේ සාහිත්‍ය මාසය කියන දේ ඉලක්ක කරගෙන. ඉතින් ඒක නිසා මම හිතන්නේ සාහිත්‍ය මාසය කියන දේ වෙනම මාසයක් විදිහට වෙන් කරලා ඒ කිරීම තුළින් සෑහෙන පිටුබලයක් ලැබෙනවා. සාහිත්‍ය කියන දේ සමාජයක් තුළ වෙනම කතිකාවතක් ඇති කරගන්න. සාහිත්‍යට මාසයක් නම් කිරීමට ප්‍රථම මුල් කාලයේ නම් කර තිබුණේ සාහිත්‍ය දිනයක්. ඒ සැප්තැම්බර් 8 වෙනිදා. පසු කාලීනව සාහිත්‍ය වෙනුවෙන් මාසයක් නම් කිරීමෙන් අනතුරුව එය මූලික කරගෙන රාජ්‍ය සාහිත්‍ය උළෙල, විද්‍යෝදය සම්මාන උළෙල, ගොඩගේ සම්මාන ප්‍රදානය, ස්වර්ණ පුස්තක සම්මාන උළෙල, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආදී බොහෝමයක් වැඩසටහන් ක්‍රියාත්මක වීම දක්නට ලැබෙනවා. සාහිත්‍ය මාසයේදී මෙම උළෙලවල් පැවැත්වීම උදෙසා රාජ්‍ය මෙන්ම පෞද්ගලිකංශයේද මැදිහත්වීමේ ප්‍රවණතාවයක් දැකගන්නට ලැබෙනවා. එමෙන්ම සාහිත්‍ය මාසයේ සතියක් පමණ කාලයක් පුරාවට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන පොත් ප්‍රදර්ශනයට වසරක් පාසා නන්දසින් බැල නොකැඩී සෙනග ඇතියේමද සාහිත්‍ය මාසයේ ප්‍රවණතාවයක් ලෙස හඳුනාගන්නට පුළුවන්. පොතට පතට ආදරය කරන්නන් බොහොමයක් සැප්තැම්බරේ ලැබෙනතුරු මග බලා සිටින්නේම මේ සාහිත්‍ය වසන්තය විඳගන්නටයි. විශේෂයෙන්ම මේ පොත් ප්‍රදර්ශනය හරහා සාහිත්‍යට අදාළ වූ විවිධ කෘති වර්ගද, ඒවාට අදාළ කතුවරුන්ද බැහැදැකීමේ අවස්ථාව ජනතාවට උදා කර දීම ජනතාවගේ ආකර්ෂණය ඉහළ යාමට හේතුවක් වී තිබෙනවා. විශේෂ වට්ටම් යටතේ පාඨකීන්ට පොත්පත් මිලදී ගැනීමේ අවස්ථාව උදා වෙන හේයින් සාහිත්‍ය නිර්මාණ බොහෝසේ අලෙවි වීමද දක්නට ලැබෙන දෙයක්. සාහිත්‍ය මාසයේදී පවත්වන විවිධ සම්මානෝලෙලවල් තුළින් සාහිත්‍ය කෘති මෙන්ම රජකීන්ද මහත්සේ ඇගීමට භාජනය වීමක් සිදු කෙරෙන අතරම එය තවදුරටත් සාහිත්‍ය කෘති නිර්මාණය කිරීමට ලේඛකයින්ට සිදු කෙරෙන දිරිගැන්වීමක් වශයෙන්ද හඳුනා ගන්නට පුළුවන්. අනෙක් අතට සාහිත්‍ය වෙනුවෙන් මාසයක් වෙන් කිරීම නිසාවෙන් සාහිත්‍ය පිළිබඳ විවිධ වූ ගද්‍ය, සඳැස්, නිසඳැස් ආදී පද්‍ය නිර්මාණයද විශාල වශයෙන්
බිහිවීමේ ප්‍රවණතාවයක් හඳුනා ගන්නට පුළුවන්. වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් සමග සාහිත්‍ය පිළිබඳ වැඩසටහන් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වීම හරහාද සාහිත්‍ය කෙරේ ජනතාව තව තවත් නැඹුරු කරවීමට මහත් පිටුවහලක් ලබා දීම සිදු කෙරේ. මෙයාදි වශයෙන් සාහිත්‍ය මාසයේ ඇති යහපත් පැතිකඩ හඳුනා ගන්නට පුළුවන්. කෙසේ නමුත් සාහිත්‍ය වෙනුවෙන් මාසයක් වෙන් කිරීමේ අයහපත් පැතිකඩක්ද හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම සාහිත්‍ය මාසයේම ඉලක්ක කරගෙන පොත් රචනා කිරීමේ ඉන්නෙක් කරුණක්. ඇතැම් නූතන ලේඛකයෝ සාහිත්‍ය මාසයේ පවත්වන සම්මාන උළෙලවල් මෙන්ම කොළඹ පොත් ප්‍රදර්ශනය ආදී පාදක කොටගෙන පොත් රචනා කිරීම දැකගත හැකි. එබඳු ක්‍රියාවන් හරහා සාහිත්‍යයේ ගුණාත්මකභාවය අහිමිවීම සුලභව දක්නට ලැබෙන දෙයක්. තවද සාහිත්‍ය පිළිබඳ විෂය නිර්දේශයට ඇතුළත් නොකර සාහිත්‍ය මාසයේදී පමණක් පාසල් මට්ටමින් විවිධ තරඟාවලිය ආදී සංවිධානය කිරීම අද වන විට දක්නට ලැබෙන දෙයක්. එමගින් සිසුවාගේ දැනුම වර්ධනය වීමක් හෝ සාහිත්‍ය කෙරේ නැමියාවක් ඇති කිරීම සිදු කළ හැකි දෙයක් නොවේ. ඒ මතු පිටින් සාහිත්‍ය ආලේප කිරීමට දරන උත්සාහයක් පමණක් බව පැහැදිලි කරුණකි. අද වන විට පාසල් හා විශ්වවිද්‍යාල පද්ධති හරහා සංවිධානය කෙරෙන බොහෝමයක් සංගීතමය අවස්ථා ඇතුළු වෙනත් සාහිත්‍යමය වැඩසටහන් තුළින් හුදු විනෝදේ පමණක් අරමුණු කර ගැනීමත් සාහිත්‍ය වටිනාකමට ඉඩක් හිමි නොවීමත් ඒ හරහා ඇතිවන අතුරු ප්‍රතිඵලයක්. තවද සාහිත්‍ය පිළිබඳ අල්ප වූ දැනුමකින් යුත් පුද්ගලයින් සමාජය තුළ කටයුතු කිරීමේදී සමාජමය වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වීමේ ඉඩකඩ වැඩි. රට තුළ සිදුවන මිනී මැරුම්, සොරකම්, ස්ත්‍රී දූෂණ ආදී සියලු අපරාධවලට මූලික හේතුව වන්නේ මිනිසුන් තුළ සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් නොමැතිවීමයි. මෙකී කරුණු හමුවේ සාහිත්‍ය වෙනුවෙන් මාසයක් තිබූ පමණින්ම සාහිත්‍ය නගා සිටුවීමට හැකිද යන ප්‍රශ්නය මතුවේ. සාහිත්‍ය මාසයක් තිබූ පළියටම සාහිත්‍ය නගා සිටුවන්න පුළුවන්ද? සාහිත්‍ය මාසයක් වෙන් කිරීම තුළින්ම සාහිත්‍ය නගා සිටුවන්න පුළුවන්ද? පිළිතුර බෑ. මොකද හේතුව, දැන් අපිට යම්කිසි දෙයක් නම් කරන්න පුළුවන්. සාහිත්‍ය මාසය කියලා අපිට නම් කරන්න පුළුවන්. සාහිත්‍ය මාසය තුළ මිනිස්සු සාහිත්‍යයට උනන්දු වෙලා අපි සාහිත්‍යයට යොමු කරනවා කියන්නේ මිනිස්සුන්ට පොත්පත අපි කියන ගද්දයෙන් ලියවෙන දේවල්, මොකද අපිට ඇත්තටම වාචිකව සිදුවෙන දේවල් වලට වඩා ඇත්තටම සාහිත්‍ය මාසය තුළ ගද්‍ය සාහිත්‍යය හරහා කියන්නේ ලිඛිත සාහිත්‍යය තමයි අපිට වැඩිපුරම ඇසුරු කරන්න ලැබෙන්නේ. ඉතින් වර්තමානයේ ගත්තොත් එහෙම ඇත්තටම මේ ලිඛිත සාහිත්‍ය කෘතියක මිල බොහොම මේ විශාල ප්‍රමාණයෙන් ඉහළ ගිහිලා තියෙනවා. කියන්නේ මොකද මේ රටේ ඇති වෙලා තියෙන වාතාවරණය සහ මේ හැමදේමත් එක්ක මේ රටේ තියෙන බර, අධික බර, බදු බර ඉහළ යාම තුළ මොකද මේ මුද්‍රණ වියදම් කියන දේ අතිශයින් ඉහළ ගිහිලා තියෙනවා. කොළවල මිල අතීතයේ තිබුණු මිලට වඩා සාපේක්ෂව සිය ගුණකින් විතර ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් එහෙම ගත්තොත් අතීතයේදී පොත්පත්වලට තිබුණු ඒ අර සාමාන්‍ය මට්ටමේ මිල කියන දේ මේ වෙනකොට බොහොම මේ අසාමාන්‍ය මට්ටමට කරට ඉහළ ගිහිලා තියෙනවා කියන එක පේන්න තියෙනවා. ඉතින් එහෙම එතකොට මිල ඉහළ යාම තුළ සාමාන්‍ය දැන් අද ජීවන මට් බරත් එක්ක ගැටෙන පුද්ගලයන්, ඒ කියන්නේ සාමාන්‍ය ඉදිරියදා ජීවිතයේ තියෙන ගැටලු නිරාකරණය කරගෙන ඉදිරියට යනකොට ඒ අතර තමයි අපි මේ සාහිත්‍ය සහ කලාව වෙනුවෙනුත් අපිට ලැබෙන වේතනයෙන් අපි යම්කිසි මුදලක් වෙන් කරලා ඒ වෙනුවෙන් අපි ඒවට යොමු වෙන්නේ. ඉතින් අර රටේ තියෙන හැම දෙයක්ම මිල ඉහළ යන වෙලාවේදී අර පොත්පත්වල මිලත් ඉහළ ගියාට පස්සේ මිනිස්සු තීරණය කරනවා ඇත්තටම, ඒ කියන්නේ ජීවිතේ අර තමන්ට මූලික අවශ්‍යතා කියන දේවල් සම්පූර්ණ කර ගැනීමට ඉඩකඩ දීලා තමන්ගේ අර තියෙන රසවින්දනය, කලාවට වෙන් කිරීමට තියෙන මුදලුත් ඒතර අර අර තමාගේ තියෙන මූලික අවශ්‍යතා වෙනුවට වෙනුවෙන් විදං කරන්න අයින් කරගෙන අර සාහිත්‍යයට කලාවට කියන්නේ කැමති වුණත් අකමැත්තෙන් හෝ එතනින්
මදකට විරාමයක් ගන්න මිනිසුන් පෙළඹෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ තත්වයක් නෙමෙයි. ඉතින් අර සාහිත්‍ය සහ කලාව නගා සිටුවන්න මාසයක් නම් කිරීම නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සාහිත්‍ය සහ කලාවට අපි අවංකවම සේවයක් කරන්න හිතනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕන ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයන්න ඕන. සහ විශේෂයෙන්ම අපිට මේ මොකද අපි මේ සාහිත්‍ය කියන දේ හරහා අපි මේ හදන දේ ඇතුළේදී ළමයෙක්ගේ මං කියන්නේ අපි ඉස්සෙල්ලාම හදන්න ඕන මේ කුඩා දරුවා තමයි මේ සාහිත්‍යයට ඉස්සෙල්ලාම අපි අබ්බැහි කරවන්න ඕන. මොකද ඒ ඒ සාහිත්‍යයට අබ්බැහි වෙන කුඩා දරුවා තමයි වර්ධනලා ලොකු මනුස්සයෙක් බවට පත් වෙන අතර ඒ ඒතර ඒ අර වැඩිහිටි වෙන පුද්ගලයා හොඳ පරිකල්පනීය ශක්තියකින් යුක්තව මේ ලෝකේ දිහා හොඳට හොඳ ඇහැකින් බලන්න පුළුවන් බොහොම කරුණාවන්ත හදවතක් තියෙන ප්‍රශ්න දිහා බොහොම ගැඹුරින් හිතන්න පුළුවන් එහෙම පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ ඇත්තටම මේ කුඩා කාලේ ඉඳලම සාහිත්‍ය පොතපත අසුරු කරන්න පුළුවන් වුණ ඒ දරුවෝ තමයි එහෙම වෙන්නේ. ඉතින් කුඩා දරුවෙක්ට ඇත්තටම කියවීමට සුදුසු සමහර හොඳම උදාහරණයක් මම මේ පහුගිය කාලෙත් දැක්කා මේ ඔය අන්තර්ජාලය සැරිසරනකොට ඒ පොඩි ළමයින්ට බොහොම සමීප වුණු කෘති තමයි රුසියන් සාහිත්‍ය කෘති. ඉතින් ඒ රුසියන් සාහිත්‍ය එක කෘතියක් මම දැක්කා මිල රුපියල් 2500කට වගේ නම් කරලා තියෙනවා. ඒ දවස්වල මම දෙන රුපියල් 400කට 500කට වගේ තිබිච්ච පොත් ඒවා. එතකොට මේ වෙනකොට මිල කොච්චර ඉහළ ගිහිල්ලාද? එතකොට එහෙම වුණාම දරුවෙකුට ඇත්තටම රස විඳින්න පුළුවන් සාහිත්‍යයක් සාහිත්‍ය කෘතියක් හැමදා දෙමව්පියෙකුට වරන් දෙන්න පුළුවන් මට්ටමක් ඇති වෙනවද? ඉතින් ඒ ගැටලුව ඇති වෙනවා. ඉතින් ඒක නිසා සාහිත්‍ය මාසයක් නම් කරපමණින්ම ඇත්තටම සාහිත්‍ය නගා සිටුවන්න බෑ. අනිවාර්යයෙන්ම සාහිත්‍ය නගා සිටුවන්න නම් මේ සාහිත්‍ය සහ කලාව සඳහා මේ කියන්නේ පොත්පත් මුද්‍රණය කිරීම සඳහා ඒ ඇති වෙලා තියෙන යම් යම් බාධක තියෙනවා නම් ඒ බාධක ඉවත් කරලා ඊට අදාළ සහන සලස්සලා මේකේ තියෙන මොකද අපි මේ සාහිත්‍ය සහ කලාව තුලින් අපි මේ කරන්නේ මේ මතු පිටින් පේන මේ මාසක දෙකක ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා වසර ගණනාවක් බොහෝම වසර මේ කියන්නේ සමාජයක් අපි හදනවා කියලා කියන්නේ මේ මාසකින් දෙකකින් අපි කරන දෙයක් නෙවෙයිනේ. වසර ගණනාවක් ගත වෙනවා අපිට සමාජයක් හරි තැනක තියාගෙන ඒ සමාජයට වසර 30-40 ගණනක් ගත වෙන වැඩක් වෙනත් පුළුවන්. එතකොට ඒ ක්‍රමානුකූල වෙන ගමනකදී අනිවාර්යයෙන්ම මේකේ මූලික අඩිතාලමක් වෙන මේ ඒකට අදාළ වෙන මූලික අඩිතාලමක් වෙන මේ සාහිත්‍යය කියන කොටසට මේ යම්කිසි රටක් දියුණු රටක් බවට පත් කිරීමට යන ගමනේදී සාහිත්‍ය සහ කලාවට කරන්න පුළුවන් සේවය අප්‍රමාණයි. ඉතින් ඒක නිසා ඒ සාහිත්‍ය සහ කලාව රට තුළ ප්‍රචලිත කරන්න මිනිසුන් ඒ සඳහා යොමු කරන්න ඊට අදාළව තියෙන මේ අධික මිල ඉහළ යෑම් ඒ වගේ දේවල් වලට යම්කිසි විසඳුමක් ලබා දීලා සාමාන්‍ය මට්ටමේ වෙළඳපොළක් ඒ වෙනුවෙන් නිර්මාණය කරන තැනකට අදාළ බලධාරීන් ක්‍රියා නොකරොත් ඇත්තටම සාහිත්‍ය මාසයක් විතරක් නම් කිරීම තුලින් වැඩක් නැහැ. ඒක නිකම්ම නිකම් මාසයක් විතරක් වෙනවා. මොකද සාහිත්‍ය මාසය තුල එක එක උත්සව සංවිධානය වෙයි, පොත්පත් ඉරිදැක් වෙයි. හැබැයි මේ දේවල් මිනිස්සු අතරට යන්න පුළුවන්ද කියන දේ තමයි තියෙන ගැටලුව. මොකද ඉතින් ඇත්තටම වෙනදාට රුපියල් 5000ක් ගෙනහිල්ලා අපි ගන්න පොත් ප්‍රමාණයට දැන් වෙනකොට පොත් දෙකක් වගේ ගන්න මට්ටමක් ඇති වෙනවනම් එතකොට ඉතින් මිනිසුන්ට තමන්ගේ විනෝදාස්වාදය සඳහා තමන්ගේ විඥාණය පුළුල් කරගැනීම සඳහා වැය කරන්න පුළුවන් මිල බොහොම අවම මට්ටමක තියෙනවනම් ඉතින් ඇත්තටම එතකොට පොතපත කියන දේ සමාජගත වීම කියන දේ බොහොම අවම වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒක ඉතින් හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා සාහිත්‍ය මාසයක් නම් කිරීම පමණින්ම සාහිත්‍ය නගා සිටුවන්න බෑ. අනිවාර්යයෙන්ම සාහිත්‍ය නගා සිටුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඊට අදාළ බදු සංශෝධන ඒවා අදාළ බලධාරීන් විසින් සිදු කරලා මේක මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් මිනිස්සු තවදුරටත් වැළඳ ගන්න දෙයක් බවට පත් කරන්න ඒ අදාළ වගකිවුදු පුද්ගලයෝ සියලු දෙනාම ක්‍රියා කරන්න ඕන. එහෙම නැතුව ඉතින් මාසයක් නම් කිරීම තුලින් නම් සාහිත්‍යයට සාහිත්‍ය නගා සිටුවන්න නම් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සැබවින්ම සාහිත්‍ය මාසයක් තිබු පමණින් සාහිත්‍ය නැංවීමේ හැකියාවක් නැත.
එහෙයින් වඩාත් වැදගත් වන්නේ පොත් ප්‍රදර්ශන සම්මාන උළෙලවල් අලලා සිදු කරන සාහිත්‍ය නිර්මාණ නිර්මාණශීලී බවින් උසස් ලෙස රචනා කිරීම වෙනුවෙන් කටයුතු යෙදීමය. එමෙන්ම සාහිත්‍ය මාසයට පමණක් සීමා නොවී නිර්මාණ බිහි කිරීමද තවත් වැදගත් කරුණකි. සාහිත්‍ය මාසය වෙනුවෙන් ක්‍රියාකාරී වන නිර්මාණකරුවන් ඉන් මුදවාගෙන සාහිත්‍ය උන්නතිය වෙනුවෙන් ගද්‍ය පද්‍ය නිර්මාණ රචනා කිරීමට පෙළඹවිය යුතුය. මෙන්ම නව තාක්ෂණය සමග සාහිත්‍ය දියුණු කරලීමේ වැඩසටහන් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා විකාශනය කිරීම මගින් වත්මන් තරුණ පරපුර සාහිත්‍ය නිර්මාණ කෙරෙහි යොමු කරවීමට හැකියාව ලැබේ. එමෙන්ම සාහිත්‍ය මාසයේදී පවත්වන ලබන සම්මාන උළෙලවල් එම මාසයට පමණක් සීමා නොකර හැකි සෑම විටම පැවැත්විය යුතුය. පොත් ප්‍රදර්ශන පැවැත්වීමේදීද කොළඹටම පමණක් සීමා නොකර ලංකාව පුරා විහිදී යන ආකාරයට පවත්වන්නේ නම් මීට වඩා ජන ප්‍රමාණයක් ඒ කෙරේ ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාව උදා වේ. නිර්මාණයේ ඇති වැදගත්කමද සලකා සම්මාන හිමිකර දීමෙන් සාහිත්‍ය කලාවේ ඉදිරි අනාගතයට සුරක්ෂිත කර දීමේ හැකියාව ඇත. විශේෂම කරුණ වන්නේ පාසල් විෂය නිර්දේශයටද සාහිත්‍ය පිළිබඳ ඇතුළත් කළ යුතු වීමයි. එමගින් සිසුන්ට ගුණවත්කම් කියා දීමේ හැකියාව ලැබේ. ගුණකරුක යහපත් සමාජයක් තැනීමට නම් සාහිත්‍ය දැනුම මිනිසා සතු තිබිය යුතුමය. එලෙස ගුණගරුක සමාජයක් සඳහා සාහිත්‍ය නංවාලීමේදී ඒට සාහිත්‍ය මාසයක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. එබැවින් මාසයකට පමණක් සීමා නොවූ සාහිත්‍යයක් ගොඩනැගීමට කටයුතු කළ යුතුය. එවන් සාහිත්‍යයක් හිමි සමාජයකට සාහිත්‍ය මාසයක් අවශ්‍යම නැත. මේ ගෙවෙන්නේ වැඩසටහනේ අවසාන භාගයයි. වැඩසටහන නිම කිරීමට මත්තෙන් අහන්න කැමති අදාපේ වැඩසටහන සමග සම්බන්ධ වීම පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද කියලා. සාහිත්‍ය සහ කලාව නගා සිටුවන්න විශ්වවිද්‍යාල මට්ටමින් ඔබ සීලු දෙනා සිදු කරන මේ කාර්යයට මම ඇත්තටම හිසරම ආචාර කරනවා. මොකද ඒක තමයි සිද්ධ වෙන්න ඕන අපිට මේ දැන් ඔබලා ඔබ සීලු දෙනාම ඇවිල්ලා මේ අධ්‍යාපනයේ ඉහළ මට්ටමක ඉඳගෙන මේ දේවල් කරන පිරිසක් විදියට සාහිත්‍ය සහ කලා වෙනුවෙන් ඔබලාගේ මේ තිබෙන උනන්දුව සහ කැපවීම තුළ මේ සාහිත්‍ය සම්බන්ධව තව තවත් කතිකාවල් ඇති කරලා සමාජයේ ඒ පිළිබඳ දැනුවත් කරලා සාහිත්‍යයට සිදු කරන්න පුළුවන් ඔබලාගේ මට්ටමින් හරි කරන්න පුළුවන් උපරිම සේවය කරන්න ඔබලා පෙළඹෙනේ ගැන මම බොහොම සතුටුයි සහ මගේ හිසලම ආචාර්ය පුද කර සිටිනා. ඒ වගේම මේ කතිකාවතර මාව එකතු කර ගැනීම පිළිබඳව මම නැවත නැවතත් ස්තුති වෙනවා. ඒ වගේම මම සාහිත්‍ය මාසය වෙනුවෙන් මමත් මේ වසරේ මමගෙත් කෘතියක් නිකුත් වෙනවා. දයාවංශ ජයගුඩි සහ සමාගමෙන් නිශාචරයෝ කියන කෘතිය නිකුත් වෙනවා. ඉතින් එහෙම තමයි ඉතින් මේ සාහිත්‍ය මාසය තුළ මගේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් හෙට දවසේ රටේ හොඳ සාහිත්‍යයක් කලාවක් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනෙන් මම මේ කතාබහ මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අද අප සමග සම්බන්ධ වීම පිළිබඳව. වැඩසටහන් නිෂ්පාදනයේ හා සංස්කරණය කසුන්කා සජානි සිල්වා. වැඩසටහන් සහය නිෂ්පාදනයේ හා පිටපත දිල්රුක්ෂි රාජපක්ෂ. හඬදායකත්වය අනුරාධා සේනාදිලංකාර සමගින් මම විනෝද්‍යා ගමගේ. තවත් අර්ථවත් විමර්ශන වැඩසටහනකින් ලබන සතියේදීත් හමු වෙමු. ඔබ සැමට සුබදායි දවසක්. ආයුබෝවන්. විමර්ශන ශීලී එසකින් අරුත් විමසන ගුවන් විදුලි හෝරාව විමර්ශන.